හොඳයි. මේ රේසරේ බලන සිද්ධිය. ඒකට මේකට මං කිව්වා බටරින්ම කෑල්ලක් කවලා දාන්න පුළුවන් මේමයි කියලා. එතකොට අපි ගන්නවා නම් බටයක් සාමාන්‍යයෙන් අපි අඟලි බටයක් ගත්තොත් අඟලි බටේට වඩා ටිකක් ලොකු හතරැස් යකඩ බාර් කෑල්ල. මේක මේ අඟල් බාගෙ ඉදර මං කලින් කපලා තිබ්බ කෑල්ල. ඒ බාග නූල් හයක විතර වගේ එක. මේක මිටරට ලොකු කෑල්ලක් ගන්න අඟල් එකහමාරක දෙක විතර කෑල්ලක් ගන්නවා නම් හොඳයි. එරන් මෙන්න මේ විදිහට මේ බටේ මේව තියනවා නම් මේ අකඩ බටේ ගෑවි නොගෑවි යන ගානට යන්නේ. එතකොට මේක මේ පේනවනේ මේ පොඩි ગેප් එකක් තියෙනවා. මේකට අපිට මිටියක් කරගෙන මෙන්න මේ දැන් හදරට දැන් ටිකට පොඩි මිටි පාරවල් ටිකක් දාලා මේක මෙන්න පොඩ ඇතුළට එබෙන්න හදන්න පුළුවන්. එතකොට මේක මෙන්න හෙල්ලෙන්නේ. ඊට පස්සේ අපිට බටේ ඕක දැනට මේක දාලා කලින් වගේම මේ පැත්තෙන් එහා පැත්තට පසා වෙන්න විද්දා විදලා නට්ටන් බෝල් දාලා හිර කරගත්තා. මේකේ තියෙන හොඳම වාසිය තමයි මේකෙන් රේසර් එක යන්නෙම නැහැ. මේක පොට කෑල්ලක් ඇති. මොකද මේක මේ දාපුවම වල් පේන නැති මෙන්න මේ මුළු ටික පැනලා තියෙන්නේ. එතකොට මේ බඩේට වඩා ගොඩක් ලොකු රේසරයක් මේක. එනවාට මේක යන්නේ නැහැ මේක ඇතුලේ. මේ මුළු හතර හේත් වෙනවා. එතකොට මේක දාපුවම මේ යන්නේ නැහැ. ඊළඟට තමයි මේ රේසර් එක මෙන්න මේ කට ලොකු වැඩි කියන එක. එතකොට මේකට කරන්න පුළුවන් දෙයක් තමයි සිලිකන් ටියුබ්. මේකක මේ ඉස්සේ එක කෑල්ලක් කපලා ගත්තා. එරන් මේ මම දාපුවා. මේක ගන්නට මෙහෙම කපලා එරන් එතකොට බස්සන්න පුළුවන්. මේ බස්සලා හරිද වෙනයිද මේ ලොකු ગેප් එකක් නැහැ. එතකොට මේකයි හිර වෙලා මෙහෙම කැරකෙන්නේ නැති වුණා කියන එක ප්‍රශ්නයක් නැහැ. ඒසරි මේකට හිර වුණත් ප්‍රශ්නයක් නැහැ, කැරකෙන්නේ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේක මෙහෙම තියන්න පුළුවන්. මේක මේ විදිහට ගන්න පුළුවන්. එතකොට හොඳට ඉරේලා. එහෙම නැත්නම් ඔයාලට තව දෙයක් කරන්න පුළුවන්. මෙන්න මේ රේසරේට මේ බාර් කෑල්ල තියලා මේ වටේ වහන්න. මෙන්න මේ මැද සිදුරු ටික අද්දාසි කොළ කෑල්ලක් හරි රෙදි කෑල්ලක් හරි තියමලා මේ මෙතෙන් හිර කරා. මේ ඇතුළට හිර කරලා තෙමලා හරිද? මතකද චුට්ටක් තෙමන්. තෙමලා හිර කරන්න වතුරෙන් දෙමන්න. හිර කරලා මේක මෙහෙම තියලා පාස්සන්. එතකොට බොර වැටෙන්නේ අර මේ මුකුත් නැහැ. මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පස්සේ මේක පියදලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටැන් ටිකෙන් පාස්ස ගත්තා නම් මේක දාන්න ඕනෙත් නැහැ. මේ ගොඩක් සිදුර තියෙනවා මේ විදියට ගානට හදලා මෙහෙම දාලා හිර කරා නම් මේක මෙහෙම යන්නෙත් නැහැ. ගානට පෑස් වෙනවා. මේ පාස්සල ගත්තා නම් මේක මෙහෙම දැම්ම අනේ නට් එකයි බෝල්ට් එකයි පාවිච්චි කරලා ආපහු මේක හිර කරන්න තියෙනවා. එතකොට මේක හොඳට සම්බන්ධ වෙනවා. ඔක හරි ලේසියෙන්ම කරන්න පුළුවන් ගොඩක් සාර්ථකම ක්‍රමයක් තමයි මේ බොක්ස් බාර් කැල්ලක් දාන එක. එතකොට කොහොමවත් මේක ලෙස්සලා ඉන්නේ නැහැ.